උණුසුම්පුවත් ලද සැනින්ගෙන එන අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් විශේෂ පුවතක්. අපේ සිත සුරාබදු ආදායම් පහළ යාම පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුව කිහිප විටක්ම මුදල් අමාත්‍යාංශයේ අවධානයට ලක් කළ පසුබිම්මක සුරාබදු ආදායම් වැඩි කිරීමේ පියවරක් ලෙස දියවෙනපුරා පිහිටි තත්ස වෙළඳසැල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව සුරාබදු නිවේදන 952 කාණ්ඩයේ සුරාබද්දට යටත් ද්‍රව්‍ය යටතේ සුදුසුකම් සපුරා ඇති සියලුම තත්ස වෙළඳසැල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. මේ අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතම් සතුස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා එල්ලවන මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව උද්ගත වී ඇති බවද පැවසෙනවා. කෙසේ වෙතත් සුරාබද්ද දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් තතුස වෙළඳසැල් සඳහාද මෙම බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි. සුරාබදු කොමසාරිස් ජනරාලවරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව තසුස ආයතනව මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමටද පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වන විට දිවයිනපුරා තසුස අලෙවිසල් 424 මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලබා දී ඇත්තේ 15කට පමණයි. මීට අමතරව තවත් තසුස අලෙවිසල් 100කට අධික සංඛ්‍යාව සිය අලෙවිහල් තුළ මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. මේ වන විට සුරාබද්ද දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අලෙවි කිරීම සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව 6000කට ආසන්නයි. මෙවන් උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.